Súbalo a la picadera. Father Sap, Father Magar, Samada Pamagar, Ita Patumanu, Tumanu, Mammy King. මම දේශනය කෙටි කිරීම සඳහා එක් කොටසක් අත්හැරලා දානවා. එතුමා මහා කවි රවීන්ද්‍රනාථ ඨාකුරයන් මෙලවූ ශාන්ති නිකේතනයේ සංගීතය හදාරන්නට යනවා. එහිදී වංග ගී රස එතුමාගේ හිතට යනවා. ඒ නිසා එහි ශිෂ්‍යයෙකුව සිටියදී, ඔය ශාන්ති නිකේතනයේ සිටියදී එතුමා ගී නිර්මාණය දෙනවා. ඒ එකක් තමයි සීලක මෑණිගේ දරු හැම සියලුනේ අවදිය පැමිණිණු නැගිටිව් කියන මේ ගීතය. එයින් කොටසක් අහමු. එතුමා කොහොමද මේ වංග ආරෙන් සංගීතය නිර්මාණය කෙරුවේ? බොන්දුරේ ගීතයත් වංග ගීතයක් තමයි වාදනය කරන්න. එහෙත් එය සුරිය සාන්තයන්ගේ නිර්මාණය. පැමිණිලුනි අවදිය පැමිණුනේ නැගිටිව්. අවදිව නැගිටිද ජාතිය නැඟුමට සමගිව එකසිත ඔද්දවව්. එළදිව් මව් තොම හැඳුමිල්ල තැවේ සිහි කරන් අවදිය පැරතු. ගාමිණි මන්දුම ගජබාහි කුමෙන් ජාතික නාලය වඩවව්. එතුමා පසු කාලෙකදී නිර්මාණය කළ වරෙන් හින්සරේ පියුමෝ වැනි ගීවල මේ වංගාර රැඳී තියෙනවා. එයින් එකක් තමයි අඹරේ කියන ගීය. සුනිල් සාන්තයන්ගේ හඬින්ම මේ ගීය නෑ, එතුමාගේ අන්තේවාසික අපේ අයෝඩිනි සූරීන්ගේ හඬින් ඒ අඹරේ ගීය. බලන්න මේ අඹරේ ගීයේ මුල් කොටසට එතුමා යෙදු පූර්ව වැයුම පෙර වැයුම එහි රසය කොතරම්ද කියලා බලන්න. ඉරපායා ගියේ අඹරේ වාදනය කරා. එතුමා රාගධාරි සංගීතයෙන් ගත්තැන් මහාචාර්ය වෝල්ට මාරසිංහයන් අපට දැක්වුවා. හැබැයි එතනදී සුනිල් සාන්තයන් කවදාක්වත් රාගයට වහල් වුණේ නෑ. රාගය තමාට වහල් කරගත්තා. එතුමාගේ එක විශිෂ්ට අවස්ථාවක් තිය විශිෂ්ට ගායනයක් තියෙනවා. බටහිර ගීතවල තියෙන රාග සූරෝපී ඉස්මතු කරන ඒකට යමු අපේ දැ හැරමිටිය ගී අත්තරිමු. මේ බර්නඩීන් කියන මේ ගීතේ තියෙන භූපාලි රාගයේ තියෙන රාගරූප සුනිල් සාන්තයන් පළමුව භූපාලි රාගයේ මුඛ්‍යංගය ගායනය කරනවා. ඊට පස්සේ ගීතයේ තියෙන රාග සූරෝපී ඉස්මතු කරනවා. ආල බලමු. සුනිල් සාන්තයන් ඉදිරිපත් කරන මధుර මදු වැඩසටහනේ අවසාන අංකය මුළු ලොවට පොදු වූ එකම හෝඩියක් ඇති හේයින් අපරදික සංගීතයේද ඇතැම් විට හින්දුස්ථාන රාග රූප පහළ විය හැකි. සරි
බටහිර ජනප්‍රිය සරල ගීතවල පවා ඇතැම් විට රාග රූප පහළ වී ඇති බව සුනිල් සාන්තෙන්ට පෙනියනවා. බර්නඩීන් වැනි ඉංග්‍රීසි සරල ගීතවල මේ බූපාලි රාග රූප තියෙනවායි කියලා එතුමන් හැර දක්වනවා. මෙයින් වැදගත් කරුණක් අවධාරණය වෙනවා. ඒ කියන්නේ ස්වර සංයෝජනයේ අතින් යම් යම් විදේශ සංගීත කෘතිවලට සමාන වූ පළියට ඒ සංගීත නිර්මාණ අනුකාරක කෘති හැටියට අපිට දක්වන්නට බෑ. දැන් සුනිල් සාන්තයන් බටහිර ගීආර සිංහල සංගීතය තුළට ගෙනාවයි කියලා සමහරුන් චෝදනා කරනවා. නව බටහිර සංගීතවේදීන් සුවරාලවිය මෙහෙම නම් කරනවා. ටොනික්, සුපර් ටොනික්, මීඩියන්, සබ් ඩොමිනන්ට්, ඩොමිනන්ට්, සබ් මීඩියන්, ලීඩින් ටෝන් කියලා. ඒ බටහිර සංගීතයේ ස්වරවාදී ස්වර සංගතිය සම්පූර්ණ වන්නේ 1-3-5 කියන මේ ස්වර තුනෙන් ත්‍රිකයක්. ඒකට ඩොමිනන්ට් ස්වරය, ඒ කියන්නේ ටොනික් එකෙන් පටන් ගන්න ඩොමිනන්ට් ස්වරය සුවාගෙන යනවා. එතකොට සගප මදස කියන මේ ස්වර තුන ඊටම වැදගත්. නෙක්ස්ට් ඊළඟ මේ ඒ දක්වන විදිය ස්වර කන් ගොනුව සරු ගොනුව කෝඩ්ස්. දැන් මේ සිරස් අතර තියෙන මේ සරු සුනිල් සාන්තයන් තිරස් අතර පතුරවනවා. එතකොට මෙහෙම එකට වාදනය කරන බටහිර ස්වර ගොනුව අරන් එතුමා තිරස් අතර ගන්නවා. ඒ අරන් ගීත නිර්මාණය කරනවා. එකක් තමයි ලංකා ලංකා ගීතය. ඒ ගීතේ ටිකක් අහමු. ඒකේ විස්වර යොදන හැටි බලන්න පළවෙනි සැරේ සා සා ගා සග ප ග ප සා සා කිය ලංකා ලංකා ඔය සා ගා ප කියන ස්වර තුන කෝඩ් එක ඉරෙක් තියෙන කෝඩ් එක හොරිසොන්ටල් තිරස් අතර ගන්නවා. මේ මුල් ගැයුම පස්සේ අහන්න තියෙන ලංකා ලංකා ගීතේ නෙමෙයි වාදනය කරන්නේ. ලංකා ලංකා පෙම්බර ලංකා පිනව මොහොබ ලංකා. ඒ පටන් ගන්න තැන එතුමා තේමාව ගන්න එහෙමයි. එතුමාගේ තවත් ගීතයක් තියෙනවා ලෝපුරා රැවුනගේ තාගපා ගාපසා ගාප ගාරෙසා. තාගපා කෝඩ් එකමයි ගන්න තිරස් අතර රං ටිකක් අහන්න. අපේ සංගීතඥයනුත් රසවිඳිනවා මේ දක්වලා තියෙන විදිහ. මේ සුනිල් සාන්තයන් කොහොමද මේ ස්වර නිර්මාණයේදී බටහිර ගීආර ගත්තේ කියලා. ඇතැම් විට ඊළඟ ගීතේ මොකද තියෙන්නේ මට මතකත්. එතුමාගේ මනසේ සමහර වෙලාවට බටහිර ගීතරු රැඳෙනවා. නොදැනීම තමාගේ ගීතයකට ඒක ඇතුළු වෙනවා. මේ මෙක්සිකානු ගීතය අහලා බලන්න. සීලටෝ ලින්ඩෝ වාදනය කරන්න ටිකක්. මුල් ටික විතරක් ඔළුවේ තියාගන්න. අර ආයි 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 කිව්ව කොටස ඊළඟ ගීය හේලි රටේ දැන් දිසිවේ කියන මේ ගීයේ අතුරු වැයුමට කන් දෙන්න. නාමනේ හේලි රටේ දැන් දිසිවේ මංගරලිලා හේලි ගැති ගේ නද දිලා
තිබුණේ කොහොමද? ඉන්ටර්ලියුඩ් එක ගහන්න. ඒ තනුවමයි ගත්තේ. ඒ ඛණ්ඩයමයි ගත්තේ. නොදැනී ගත්තට එතන ඉඳලා විකාශනය කෙරුවේ තමාගේ ස්වාධීන නිර්මාණයක් හැටියට. එතකොට එතුමාට එහෙම පුදුමාකාර හැකියාවක් තිබුණා. ඊළඟ ගීතය මොකද්ද? පිරුණුවේ සොමිසඳේ මේ බටහිර ආරට ගිය තවත් ගීයක්. අර සාගපා කියන ගීතේ. ඔය මේ ගීයේ එතුමා වෝල්ස් කියන ස්ලෝ වෝල්ස් කියන ඒ රංගන ලතාවට තමාගේ ගීය සකස් කරනවා. ඒකේ බලන්න අර මුලින් දෙදෙන ආරම්භක ස්වර ටික මාධාපා මගසා දදීපා මේ ස්වර වලින් ඒ ආරම්භක ඉන්ටර්ලියුඩ් එක වාදනය කරනවා. ඉන්ටර්ලියුඩ් එක ඉතාම මිහිරි. අහලා බලන්න. වාදනය කරන්න. යොදන්නේ සාගාපා කියන සුවර පමණයි. එතකොට මෙතුමා මේ බටහිර ගී අතර අර සුකනම්මිය මේ ඉතාම මිහිරි තනු නිර්මාණය කරන්නට සමහරවට ඒ බටහිර සුවර සංගති ගන්නවා. නමුත් තමාගේ ස්වාධීන මතයක් අනුව එය ප්‍රචාරය කරනවා. එය විස්තරණය කරනවා. නෙක්ස්ට්. ඔය සාගාපා කියන සුවරේ සාගාපා කියලා ගත්තට අපිට පුළුවන් ගා පා කියලා අරන් ඉහළ සප්තකයේ සා දක්වා යන්න. පල්ලෙහා සප්තකයේ තියෙන සා එක අත්හැරලා. මේකට ඉංග්‍රීසි මේ බටහිර සංගීතඥය කියනවා ඉන්වර්ෂන් ඔෆ් ද කෝඩ් කියලානේ. ඉන්වර්ෂන් ඔෆ් ද කෝඩ්. අන්න හරි. වාදනය කරන්න. මේ සුසිල් වාදනය කරනවා. පහළ සප්තකයේ සා අත්හැරලා ගාපා සා තමයි ගන්න. නුත් ගාපා ඉහළ සප්තකයේ සා ගන්නවා. එතුමා එහෙම ඉන්වර්ටඩ් කෝඩ් එක අරන් නිර්මාණය කරපු ගීතයක් තමයි මරිය ගොරෙත්තියෙනි ගීතය. එය මතක් අසමු. වාදනය කරන්න. මරිය ගොරෙත්තියෙනි ගීය තියෙනවද අපිට? අයිවෝ ඩෙනිස්ගේ හනි. අයිවෝ ඩෙනිස්ගේ හනි. ගීආර කීපයක නිදර්ශන මා ගෙනාවා. එහෙත් දැන් කල් වේලා බොහොම ඉක්ුත් වෙලා තියෙන නිසා මම දැන් සමාලෝචනයට යනවා. මේ ගී වාදනය කරලා පෙන්වන්නේ නැහැ. දැන් කවර ආරක පිහිටා නිර්මාණකාරයේ දුනත් අන්තිමේදී හෙළ කලාකරුවා අතින් නිමවන කලාකෘතිය හෙළ ආරම ප්‍රකට කළ යුතුයි. සුනිල් සාන්තයන් මෙය විශේෂයෙන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කළ බව අපේ නිගමනයයි. දැන් ප්‍රශ්නයක් එනවා. සුනිල් ගීයේ බොහෝ ආර පෙනේ නම් ඒ සියලු ගීවල හෙළ ආරක් ඇත්තේ කෙසේද? දැන් මේ කවර රටක වුණත් කවර කලාවක වුණත් ණයට ගැනීම තියෙනවා. ඒක බහුල සංසිද්ධියක්. ඒක වරදක් නෙමෙයි. කවර සම්ප්‍රදායකින් යම් යම්දී ණයට ගත්තත් ප්‍රවීණ කලාකරුවෙක් අතින් සැපේන අවසාන සංශ්ලේෂිත කලාකෘතිය නිකම්ම කොපියක් වෙන්නේ නැහැ. ඒක තමාගේම ස්වාධීන නිර්මාණයක් වෙනවා. දැන් මේ දක්වලා තියෙන්නේ අර ප්‍රසිද්ධ කුකවිවාදයේ කුමාරතුංග මුනිදාස අපේ ගුරුදෙවියන් අද දැක්වූ සංස්කෘතික සංස්කෘත ශ්ලෝෂය ප්‍රීවියස් ලයින්. අර කවිර අනුහරති ඡායා අර්ථං කුකවි පදං තෝරක් කියලා කිව්වා. කුමාරතුංගයන් මේක අනුමත කළා. කවිතේ මේ ඡායාව ගන්නවා. ඒ ඡායාව ගත්තට වරදක් නැහැ. ඡායාව පමණයි ගන්නේ. ඡායාව ගත්තට අවසාන කෘතිය තමාගේම ස්වාධීන ස්වතන්ත්‍ර නිර්මාණයක් වෙනවා. නෙක්ස්ට්. මේක
බටහිර සංගීතයේ බොහොම ප්‍රසිද්ධ සංගීතඥයෙක් බාක්. මේ බාක් කියන සංගීතඥයා බරෝක් කියන මේ මියුසික් සම්ප්‍රදාය සංගීත සම්ප්‍රදායේ පුරෝගාමියෙක්. මහත් උසස් පුද්ගලෙක්. නමුත් එතුමාගේ සංගීතය විවරණය කරන සංගීත විචාරකයන් කියනවා බොහෝ සංගීත කෘතින්වල සංගීත ඛණ්ඩ එතුමා භාවිත කරනවා. එහෙම ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙම ගත්තට පස්සේ he drew on the works of others. අවසාන ප්‍රතිඵලය එතුමාගේ ස්වාධීන නිර්මාණයක්. මේ විමර්ශනයෙන් අපි උත්සාහ කළේ කුමාරතුංග මුනිදාසයන්ගේ හෙළ කවිය තුළ හෙළ මියසිය රැඳී ඇති කියන සිද්ධාන්තය ඔස්සේ හෙළ ජන විඥාණයට ආකර්ෂණීය සංගීතයක් ගොඩනැංවීමේ කාර්යයට අවතීර්ණය වූ සුනිල් සාන්තයන් තනු නිර්මාණයේදී අනුගමනය කළ ක්‍රමවේදයන් විමසා බැලීම පමණයි. එතුමාගේ මේ ප්‍රකාශය බලන්න. කිසිවෙකුගේ අවධානය යොමු කරවා ගැනීම සඳහා ඇතැම් විට නොයෙක් උපක්‍රම යොදන්නට සිදුවෙයි. ඒ සඳහා මගේ කටයුද්දේ මා යෙදූ උපක්‍රමයක් නම් අද අප රටේ වැඩි දෙනා ප්‍රියකරන සංගීත ක්‍රමවලින් ගී ඉදිරිපත් කිරීමයි. ඒ නිසයි මගේ ගී අතර නොයෙක් නොයෙක් ආරට ගී ඇත්තේ. ඒ වෙනස් වෙනස් ආරින් යුත් ගී ගායනය නිසා මට ඇති වූ වාසිය නම් එක එක ආරට ඇලුම් දක්වන හැම දෙනාගේම සිත් මා දෙසට යොමුවීමයි. එසේම ඔවුන් මා හැඳින ගැන්මයි. දැන් සුනිල් සාන්තයන් ඉතාම බුද්ධිමත්ම ඉතාම සංවේදීව පැහැදිලි බගක් තෝරාගෙන හෙළගතියෙන් පිරුණු සුනිල්ලාරක් අතිසාර්ථකව නිර්මාණය කළා. වෙනත් සංගීත ආරවල් ඒ සුනිල් ගී අතරේ ඇතොත් ඒ බොහෝ විට ඡායාවක් ලෙස පමණයි. එතුමාගේ අසමසම ප්‍රතිභා නිසා ජනිත වූ ආශ්චර්යමත් කලා කෞශල්‍ය කරනකොටගෙන එතුමා අති මිහිරි සංගීතයක් නිර්මාණය කළා. අවසාන වශයෙන් සුනිල් සාන්තයන් තරම් අවතක්සේරුවට ලක්වුණු සංගීතඥයෙක් මේ රටේ හිටියේ නැහැ. එතුමා ඕලු පිපිලා හඳපානේ ලංකා ලංකා වගේ ජනප්‍රිය ජනසන්තානයට ස්කින්දා බැස ගිය ගී කීපයක් නිර්මාණය කළ සංගීතඥයෙක් පමණක් හැටියට අපි හඳුනාගත්තොත් එය වැරදි. එතුමා සංගීත ආරවල් ඔස්සේ තමාගේ හැකියාව යොමා ගනිමින් හෙළ ආරට එහි පෝෂණය දුන්නු මහා ගාන්ධර්වේ. එතුමාගේ විචිත්‍ර ගී තියෙනවා. ඇතැම් මා කියවලා තියෙනවා ඇතම් විචාරකයන් කියනවා සුනිල් සාන්තයන්ගේ ගීත ඒකාකාරී කියලා. ඒකාකාරී නෑ මේ ප්‍රබුද්ධයයි කියන විචාරකයන් ඒකාකාරී කිව්වට. සුනිල් සාන්තයන්ගේ ගීත සමුච්චය තුළ තියෙන විවිධ ගීත, විචිත්‍ර ගීත, බහුවාරී ගීත පුදුමාකාරයි. එතුමා අවුරුදු 6ක් නැත්තම් 7ක් පමණයි මම හිතන්නේ සංගීත නිර්මාණකාරී යෙදුනේ. මේ සුළු කාලය තුළදී එතුමා අතින් මෙහෙම විශිෂ්ට කෘති තිබුණා නම් එතුමාගේ සම්පූර්ණ ජීවිත කාලය පුරා තමාගේ හැකියාව හෙළයට දානය කෙරුවා නම් කොතරම් විශිෂ්ටද? කොච්චර කෝෂ්ඨාගාරයක් තියෙනවද? අද මේ රටේ තියෙනවලු සංස්කෘතික ආර්බුදයක්. ඒ බුද්ධිමතුන් තමයි ඇති කළේ. බුද්ධිමතුන් තමයි ඇති කළේ. මොකද සිංහල චින්තනයේ මේ බුද්ධිමතුන් අතර නෑ. අපේ බුද්ධිමතුන් තියෙනවා නම් අතලොස්සකක පමණයි. උදත් තමා උගද්දී ඒ ලෙසින්ම පටවනවා ජනතාවට. නමුත් ජනතාවගේ විඤ්ඤාණයක් හඳුනන්නේ නෑ. සුනිල් සාන්තයන් එහෙම නෙමෙයි. රාගදායී සංගීතය හැඳුන්ව ඉගෙන ගත්තත් එය ඒ ලෙසින්ම ජනතාවට පැටවුවේ නෑ. එය තමාගේ පුදුමාකාර වූ කලා කෞශල්‍ය තුළින් අමුතුම හෙළ ආරක් නිර්මාණය කළා. අපේ ජාතියට එය දානය කළා, ප්‍රදානය කළා. එය මං හිතන්නේ අපේ සිංහල ජාතියේ හෙළ දැයේ මහත්ම භාග්‍යයක් තමයි මෙබඳු උසස් කලාකරුවෙකුගේ නිර්මාණ රසවිඳීම පිණිස අපට තවත් ඉතිරි වී තිබීම. මෙබඳු සම්පන්තරණයක් අවශ්‍යයි. නක්ලිසාද නැත්තම් සුනිල් සාන්තයන් සරල ගී ගායකයෙක් පමණක් හැටියට අවතක්සේරුවට ලක් වෙනවා. අඩු ගානේ මෙහෙම සම්මන්ත්‍රණයකින්වත් එතුමාගේ අර ගාන්ධර්ව ශක්තිය, එතුමාගේ නිර්මාණ ශක්තිය, එතුමාගේ දර්ශනය හෙළිපෙහෙළි කිරීමට ගත් උත්සාහය අතිශයින්ම ප්‍රශංසනීයයි. ඔබ සැමට අසා සිටියට ඉතාම ස්තුතියි.